ස්පදසක් කැමෝටම ඕන්න ඉතිං ගොඩි කාලිකට පස්සේ මංුගලට විඩ එකක්ගේන්න හදන්නන්නේ ගොඩ කාලයක් කිවවැඩ සතියක්න ඉතින් පහෝගේ කාලේ පඩාසනී පලා හිටියා මගේ කටහඩත් පොඩක් අවුල්ලලා තිබ්බා ඉතිං එකක වැඩගොඩක් තිබබ ඉතිං වීඩිය එකක් කරන්න මෙම වීඩ එකක් කරන අවස්ථාවක් කම්මුනනැහැ. ගේ සතිය වීඩියෝ එකනං කලින් වෙන් කිරීමක් කරලා තිබ හින්න මටෙක කල්දාන් බැරවුුණ. ඉතින් ඒ විදිීටම කලා ඉතිං අස්සනීපයිකයන් එම්බීසාාව හැදිලයිටය උනහැදුුණා පහු ෆුඩ් ඇලජික්ක එකක් කෙලා තිබ්වා. ය පුතාහෙම දැම්ම මේ දසර ෙදරෙන්නේ ඇගේ ස්කොල්පටන්ගන්නන්නේ දහාවෙනනින්න. ඉතින් ඒහින්ද කේක වැඩත්තෙක්ක ඉඩේකක් ගේන්න බැරවුුණ. ඉතින් මගොලගේ සමවිල්ලන . විඩකගැන කෙට හඳද ීමක් කලොත් මඟගද කතා කරන්නන්නේ මගේ ගොඩක් හලතිබේ ප්‍රශ්න වගයක් ්‍යැන නති. ඒ හලතිබේ ප්‍රශ්න හරිම වැදගත්දේවල්. එකනේ මේ අප ප්‍රශ්නහපු කටිවිතරක් මේේ සාමාන්‍යෙන් ඕනම කෙනෙක්ට වැදගත් ප්‍රශ්න මහිතන්නේ මේ මගේ විඩියෝල මට මගගේ රිච්ච කොටස් තමයිේ තියෙන. ඉතිං මේ විදිට හැමෝටම ප්‍රසිද්ධිය අතා කරන්න ඕනි කෙලා මම හිතුව. ඉතිං ඊට කලින් මට ස්තුති කරන්න දෙවල්කි පැත්තේ. ඉතිං ප්‍රෙශ්ුවෙන්ට් එකට ආවහම ගොඩ කැරස්ටුවන්ට එකට ආවහම මගේ වීඩියෝ බලන අය. මට කියනවා මේ අක්කිවාගේ විඩියෝ හරිම වැදගත් ප්‍රයෝජනාවත් ීඩියෝ අකි දිගටම කරන්න කියල මට කියන ඉන්න ඉතිය ගොල්ල හැමෝටම ස්තුති. එ ෙද සිටි ලැජාගු තියෙනවා ිකක් ලැජ්ජයි වනට මව ප්‍රසංසා කරන හැමෝටම ස්තුතියි ඉතිං පේස්පක් එකේ ඉන්ස්ටර් ඇතකොට ලයින් ඒ වගේ සමාජ මාධ්‍ය හරහා මව ප්‍රශංසා කරන මගේ විඩියෝෂා කරන මගේ විීඩියෝ බලන ලයික්කමෙන්ට කරන හැමෝටම ස්තුූතියි ඉතිං ද මම ඔගොල් හබ ප්‍රශ්න එකළහක් දොළහක් ගෙනම කතා කරනවා ඉතින් අපි යමු පලවිනි ප්‍රශ්නයට මගින් අහල තිබ්බ කොළ තුන්සයකින් කම්පැනියක් ආරම්භ කරන්න පුළුවන්ද කියලා කොළතුන්සේකින් කම්පැනයක් කාරම්භ කරන්න පුලුවන් බැරිනෑ නමුත් பிடன அப்பிட்டு කොලපාන්සීකං කම්පෙනියක් ආරම්භ කරන්න ඉමිග්‍රේෂන් එකේ නීතියක්ත්තේ න ඉතිං ජපානය යන්න එකකින් වුණත් කැපනියක් ආරම්භ කරන්න පුළන් නමුත් බිසස් කරදි බිස්සන්සී ස එකක් ඕනේ ඇතකොට එක ඉතිරි ඉහාට කරන්න ඕන දෙවල්යට කොල තුන්සයක් පෙන්නල බැහැ කොල පාන්සියක් ඕන ඉතිං ජාපනය නීති වගේ පිරාඩ ඉමග්‍රේෂණ එක නීතිත්වේයෙන ඉති ඒ දෙකත්ත එක් තමයි අප මේ බිසස් කරන්න ඉතින් පිස්ස එකක් ආරම්භ කරදි පිරටයට කොල පන්සි. ෝ දෙවනිි ප්‍රයිෂන් ගියොත් කා ගෝධෝ ගයිෂයක සචෝගේ සැරියක කොහොමදි කියෙලා හල තිබ්බා ඉතිං ගෝදෝ ගයිශයක අපේ කාශකත් ගෝධෝ ගයිශය එකක් ඉතිං සැලරියක කොයි වගේදි කෙල කිවූ අපිට කැමති සලරිය එකක් ගන්න බෑ සචෝට. එයාට මේ මාස කළ පඩියලගෙන ඉළඟ මාසි කොල විසි පහක් කර ඊළඟ මාසි කොල හතලිස් පහක් ඒවගේම සැලියක් ගණඩ බැහ සචෝග න්ට සචෝගේ පඩිය තීරණය කලා තියන්න. ඉතිං සාමාන්‍යෙන් සචෝ පඩ මුදලක් ධන්නෙත් නැහැ එකට හේතු සචෝගේ සැලටියකට සාපේක්ෂව ඉතිරින් හාට පුද්ගලික හෝකෙන්ට පේෂන් එතට ටක්ස්. බාබාලගේ සම්මාන්ධ අතරයි හොයික්වෙන් වියදං. ඒවගේ ගොඩක් දෙවල්නවා ඇති එනිසා සාමාන්්‍ය ගෝධෝගශකක් පටන්ගන්න පොඩි සාමාන්‍ය මිනිස්සු ඉති එනිසාය ලොකු සැලරියකක් දාලා ජපානයට ගොඩක් බදුගෙවන්නට බැරිහින්ද. ගොඩක් අයි සාමාන්‍ය කොළ විසි පහක් කොල විසි අටක් තිහක් වගේ සලඩිය එකක් තමයි දාන්න ඉති මේ සැලරියක තීරණය කරලා තියන්නේ. අවුරුද්දේ මාස දොලහම මේ සැලරියක. කොල විසි පහයන කො විසි පහයි තමයි. මොකද ගෝධෝ ගයිෂකයේ සචෝ කියන්නේ කයිෂයකේ දයිහෝ ශයින් කෙලගෙන එකැනේ ප්‍රධාන ස්තිිර සේවකය ඉති යාටත් සැලර එකක් තියෙන ඉති කොල විසි පහක් දාල සමහල්ලාට ඔගොලන්ට හිත්තෙනස් පාර එකක් වගේ කොසත් ගද්දි වගේ මේ සැරීක මදිනය දෙ කියලා. ඉතිං ඒකට විකල්පයක් විදිහට සචෝට බෝනස් එකක් අදන්න පුළුවන්. කියෙ සසිට කොල යිසි පහකක් සැරි එකට අවුරුද්දට බෝනස්ක දෙපාත්තුම් පාලක්ගේ. අපිට පුළුව වන්නං බෝනස්ක කොළ හතලිය හතලිය අසුවක්. මනැත්තා කොල පණහ පනා සයක්ක් ඒවගේ බෝනස් එකකින් සැලරියක වැඩි කරගන්න පුළුවන් ඒමන ඇතුව සාමාන්‍ය මාසට සැලරියක තීරණ කළ ති ඉතින් මේ ගෝධෝ ගැශය සැලරිය ගැන කතා කරද්දිී සචෝගේ සැලරියක ගැන කතා කරද්දි ඔගුලන්ට හිතෙන්න්න පුළුවන් දෙයක් තමයි ඉතිං කම්පැනිය එක ආදායම තියෙනවා එතකොට සැලියක ඔක්කොම ගවල වියදා ටිකිවර කරහම කම්පැණක පොඩි මුදලක් කිතුරු වෙන අවුරුද්ධෙ ආදායම් වියදම් වාර්තා හදපු හොම ආදායමෙන් වියද මඩු කරල පොඩි මුදලක් ඉතුරු වෙන ඒක කාට දයිති වෙන්නේ සචෝට ලබාගන්නඩ පුළුවන්දේ වගේ කටලදේ නවා ඉතින් එක කම්පෙනීට අයිති කම්පැනීට යිති කොට එක සචෝටත් අයිති මොකද සචෝනය කම්පැඩික ඇතිකාඩ ඉතින් ඊළංඟවෞරුද්දේ ආදායම් වියදං හදදේ ඉතුර වෙච්ච ගාන කොමද පාවිතා කරේ කියනෙක පෙන්න්නන්න ඕනේ ඉතිං සසාමානය ඊළංඟවෞරුද්ධ දාදයම් වියදායක මූලික මොකද කියන්න මූලික ප යොදවන මුදල හැටියට කලින් අවරුද්ධ ඉතුරවෙච්ච සල්ලි බාතා කරන්න පුළුවන් ඉතින් මේ සල්ලි අපිට කැමතිවිදියට භාවිතා කරන්නක් පුළුවන් ඒ කැනෙ අපිට පුළහන් තවක පැනික් පටන්ගන්න එමනැත්තා මොකට හරිහි යොදවන්නඒ වගේ දෙවල් පුළුවන් හැබැයි ඉළඟ අවුරුත්තේ ආදායම් වියදාම් වාර්තා හද්ද ඒ සල්ලි වලට මොක දුුණේ කියන එක දන්නෝ තව එකක් කාලතිබත් තුංගනි ප්‍රශ්නය. ගශය එකක සචෝට විතරක් වැඩ කරන්න පුළුවන්ද කියලා සචෝට විතරක් වැඩ කරන්න බෑ හැබැයි සචෝටත් වැඩ කරන්න පුළුවන් තාකම්පැණකේ තව සේවකයෝ ඉන්නවනක් සචෝටත් වැඩ කරන්න පුළුවන් හැබැයි ගෝධෝ ගයිශය එකක සචෝට විතරක් වැඩ කරන්න බැහැ කැනෙ කම්පැණීක සියලුම ආදායම සචෝට විතරක් ලබාගන්න බැහැ සාමන පාන විිසී සයි එකක් දාාද රස්ර් එකක්ගේ මනැතං ස්පයිසි කාශය එකක් ඒවාගේ මක් කඩක් දාදී විස ඇප්ලයි කරක්්දිී තියනවා ස කයිෂක පටන්ගතර පස්සේ එක වැඩි කරන්නන්නේ කෞති කියන දේවල පෙන්න්නන්න කියලාති නවා එකොල්ලගේ නම්ගම් මෙහමත් ඉල්ලනවා ඉතින් ඒහින්ද ැනක සචෝට විතරක් කඩ කරන්න බෑ සේවකයොත්තින්නොන ගොඩක් අය කරන දෙයක් තමයි මං දාහරණයක් ඉදිහයට කියන සමහලාට ොකොල මුලින් කාශයකක් පටන්ගත්තා මේ කාශයක පොඩි නම් සේවකයෝ ප්‍රමාන් ගොඩක්හෙම දාන්නත් බැරිනං එම පඩි දෙන්නත් බැරිනං එක විකල්පයක් කිදියට හස්පර්නන් වයිෆ් කරනවන හස්පන්ගේ කායිශයකන වයිෆ් ඩිපෙන්ඩිම් වී සයික ඉන්නවන ඇයි ඩිපෙන්ඩිින් වීසයිේ මාස් තියට පෑවිසිටக் වැடுக்கන්න அவසති.வைட்டு லුවපனி පෑවිசிட்டක් වැடுக்கරන්න.ති மதுතිயாக පෑවිசிட்டப்பුව සාමා ஜපන ரேஷ அන්නத்தමයි පෑවිசியா ලබාගට வை போட වැடுக்கண ேடுக்க சැக்கරண. இතින් குොඩக் செலக்கலி மத்த පෑවි. යි වැඩ කරදදි ඉතිං හරියට පඩි දාලා එදෙවල් හරියට කරන්න ඉතිං එතකොට සාමා්‍යෙන් කම්පැඩික සේවකේ විදිහට තමන්ගේ පවල කෙනෙක්ත් භාවි කරන්න ොලා ලාන්ක ප්‍රශ්ය හත වී කහලතින ජිම ෂෝ හික්ෂි කරන්න පුලිුවන්ද කියලා කියැනෙ ෆිස් එක එඩ්රස්ස එක මාඩු කරන්න පුොලිවන්ද කියලා දාළත එබ යිඉතිං ජිමූෂෝ හික්කාශි කත්තෙන කරන්න බෑ ඒගැන අපිට කැමති කැමති විදිහට ජිමෂෝය එක කියැන ඔෆිස් එක ි එක මාடு කරන්නබ ිසික එක වෙනස් කරන්න බඒ වෙනුවෙන් දඩමුதලක් ගෙවන්න තිීෙන දාහරணයක් යට තோக்கியோ ඉලා சைத்தமாவට ගේ ஓ වෙනස් කරන්නවன ිසි එක ගේනවன ඒ වෙනුවට ඒ ඒ වෙනුවෙන් තோயோල ලண்ட කොල හරක විතර දඩමුதක් ගවන්න සිද්ධ තිබ සෝට ්ස් මාු කරන්න පුළුවන් කියලා ග ත சචට එකක් මාඩු කරන්න පුළුවන් காஷே ඔෆිස්ේගත් මාඩු කරන්න පුළවා හැබැයි එවෙනෙන් ගෙවන්න දඩමුදලක් තියෙනවා සචෝටත් ඒ නීතියම තමයි කැමති කැමතිවිදිට සචෝක නෙට එෙද්‍රස එක මාඩු කරන්න බෑ එ්‍ර එක මාඩු කරන වනං සචෝ ෙද්‍රසික තෝරු කරන්න එක ිෂ්ට කරන්න ැන්කහි ප යක්තිෙනවා අයිතින් ඒවා නිවාර තෝරකු කරන්නඕනේ එකක් තමයි ැක් ෆිසි එක අතකට මිග්‍රෂන් එකටත් දැනු දෙන්න තියෙනවා සචෝගේ ඩ්‍ර එකක ෆිස් එක ෙරසික මාරුනොත් මාඩු කළ තෝගොළ ඉමිග්‍රේෂන් එකට ෙටගක් දෙන්න නේ නැත්තං ගැටලුවවාක් ඇතියෙන එකක ගැටලුවක් ඇති වෙන්න ඉළඟ විසයි එක ද්දිී ඊළඟ විසයික දද්දිී මග්‍රෂණ එක තින ොරතුරු. අපි බා දෙන තොරතුුයි පරස් පර වුණහම එතන ගැටලුවක් ඇතියෙන එනිසා සාමානෙ සාමාන්‍ය විදිට හරිට විීසකක් ලබාගන්නනම්. කලින්ම දේවල් කරන හොදයි කියලා මංහිත. යතිෙන කෙනෙක් ්‍රෂ්නක් කල තිබ කම්පැන එකක දේපලවලට ටැක්ක වන්න තිෙනවාදික. කම්පැනිය එකක දේපලවලට ටැක්ස්ක වන්න තියෙන. සාමාන්‍යෙ ජපාන ගෙවල් හදල තියෙනය. ඒමදන්න. අවුදර සැඩයක් ගොල්ලන්ට ගෙදරට ටැක් එකක්ෙනවා. උදාහරණට අප වාහනගත්තම පිට අවරුද්දට වාහනවලට ටැක්ස් එකක් ගෙවන්නන්නේන. ඒවගේ තමයි ආයතන ආයතනයකටත් ආයතනය ප්‍රොපටිවලට ජපානේ ටැක්ස් එකක් ගහනවාඒැනේ අපි උදාහරණෙකට කිතමු වාහන තියන කියලා කම්පැනීට අයිති ඒවට ටැක්ස්ග වන්න ඕනේ. කම්පැනීට අයිති ඉඩන් තියෙන කියලා ඒවටත් ටැක්ස්ෙ වන්න ඕනේ කොහොමදම මේ ටැක්ස්ෙ වන්න කියලා. කෙනෙක් ැහුත් කියන්න පුළං සාමාන්‍ය අවරුද්ධට එක පාරක් පෝස්ට එක ටක්ස් ොෆිසිකින් එවනවා කොල සැට්ට එකක් ඒක තියෙන කම්පැනීට අයිති ක්‍රොපටි මොනවද කියල ලියලා යවන්න එකකට ගොලේවල ටෙක් හදලේවනවා ඉතින් කම්පැනී එකට ටැක්ස්කි වන්න තියෙන අයිති පොපටි එකක් කාල තිබ කම්පැන එක ශකයි හෝකෙන් ශකයි නෙකීන් අනිවාරයෙන් දාන්න ඕනිද කියලා කපැන එකක ශකාය ෝකෙන් ශකයි නයකින් අනිවාරයෙන් දාන්න ඕන කියලා තමයි කියන්නේ හැබැයි ජපානය ගත්තම අපේ කයිෂයකේ ශකය හෝකෙන් ශකයි නයකින් සම්බන්ධව තන්තෝ ඉන්න කෙනග මං හපුහම යකිවේ ජපානය තියෙන කම්පැනි ස්තාම සියට හැත්තාවක් විතර තමයි මේ ශකාය හොකෙන්න්නකට ඇතුලලා තියන්න කියලා. ඉතින් ශකාය හෝකෙන් ශකයි නෙකින් තියරනම් කම්පැනියකට හොඳයි. ලොකු පිළි ගැනීමත් යනවා අනික තමයි කම්පැණ එක අයිතිකාරය ශයින් ක එයාට ශකයි හෝකෙන් පාවිච්චි කරන්නම ඕනේ නැයාට කොකුමින් හෝකෙන් කොකුමින් නෙින් එකත් භාවිතා කරන්න පුළුවන් හැබැයි කම්පැණීකට ශයින් කෙනෙක් ඇතුලක්තුනොත්.ඒගැන කම්පැණිය එක අයිතිකාරයට අමතරව ශයින් කෙනෙක් ඇතුලනොත් ශකය හෝකෙන් ශකයි නෙකින් දාන්න ඕන අනිවාර්රයෙන් දාන නැති කයිශත් තියෙනවා සාමාන්‍යයෙන් ලොකු ආදායමක් ලබන්න නැති කම්පැන එකක් නං ශයින් කෙනෙක්ට වැඩ කරන්න පුළුවන් ඒ ශයින්ට කොක්කුමින් හකෙන් කොක්ුමින් යංකින් නුත් භාවිතා කරන්න පුළුවන් සාමාන්‍ය විදියනම් ශකය හෝකෙන් ශකයි නෙංකින් ශයින්ලට භාවිතා කරන්න ඕනේ ඉතින් මෙහෙම ශයින්ලට ශකය හෝකේ ශකයි නෙකින් දාන වනං අනිවාරෙන් සචෝත් එකට ඇතුළන්න ඕේ සචෝට විතරක් කොකුමින් හොකෙන් කොකුමින් නෙකින් භාවිතා කරලා කයිශයිකය ශයින්ට විතරක් ශකායහෝකයෙන් ශකයි නෙකින් භාවිතා කරන්න බැහ ශයින් කෙනෙක් ඇතුළත් වෙලා ශකය හොකෙන් දානනන් කයිශයික අයිතිකාරයයක්ත් ඒකද ීලළගේ ප්‍රශ්න මග හල තිබ්බ අත්තට පඩිගත්තම ටැක්සිය නවද කියලා ඉදින් අතට පඩිගත්ත කියලා ටැක් යන්න ඇතු ඉන්න නැහැ සමහර වෙලාට ටැක්සිය නවා ොඩක්ක මගේ හලාලදින අකේ සයිරුකාඩ් එක දීලනහ වැඩ කරන්න තැනට බැංගුපත දීලන්න ඉතින්ම ටක් හිල්ලනෑ නේද කියලා. ඉතින් ටැක්සියවන්න සර කකාඩ්ි ඕනෙ නෑ බැගුපතෝනෙත්නෑ ැංගුපත පඩිදාාන්න ඕනෙත් නැ ඔයාගේ නමයි එටස් එකයි. උපන්දිනේ දුන්නන සාමානෙන් ටැක්ෂයන එතු අනිවාරින් ඕන ටක්ෂවන්න එක දීලා තියෙනවා නම් සහර විට ටැක්ස් ගිල් ඇති. ටෙක්ස් ගිහිල්ලද කියලා කෝවත හොයාගන්න කියලා. කෙනෙක් ැහෝතිී ඔගොල සිටියෆිස් එකට ගිහිල්ලා කාසේ ශෝමේෂෝ හිකාසේ ශෝමේෂෝ හෙමෙල්ල බලන්න එකට ඒවා තියෙනවා ටැක්ස් කිහිල්ලද නැත්ත ඒවගේ විස්තර චපාන ටෙක්ස් නැතුව. වැඩ කරන්නේ කොහමද කියලා කෙනෙක් ැහෝත් සාමාන්‍ය සයිතමා වදනාන් අවුරුද්තට කොලා අසුවට මං අසුවටට වඩා වැඩ කරලා නැත්තං ටැක්ස් යන්න නැහැ ගුම කෙනෙත් මං කලින්ජීවත්තවෙලා ද. ඉතින් ගුම කෙනෙේ අවුරුදට ඒ කාලෙ. අවරත්තට පැයනෙමේ අවරත්තට මන් එකසිේ දහයට වඩා වැඩ කරන්න නැත්තාම් ටෙක්ෂයන්න නැහැ. සාමාන්‍ය අපේ කම්පැණක ගත්තම පැගුපතට පඩිදාගුව ඇත්තින්න අතට පඩිගත්තා ඇත්තින්න ඇදිං අතට පඩිගත්ත කියලා බැංගුපතට පඩිගත කියලා වෙනසක් නෑ. ක් ෆසි එකට ඉගොල්ල ඒ ජීවත්වෙන ප්‍රදේශවල සිටි ෆි එකට අනිවාෙන් මෙයා මේ අවරුදේ මෙචරගනලක් වැඩකරා කියයන එක දැනුන් දෙෙනවා ආදායම් වියදං වාර්තා අද්දේ. ඉතිං එතකොට සාමාන අවුරුදට පැය පන අවරුදටමන් අස්සු වටට වඩා වැඩ කරල නැත්තතාං ටක්ස් ගහිල්ල නැ ගොඩක්කා අයග. ඉතින් සාමානං සමහරය මේ ටැක්ස් කතන්දරින් ගැලවෙන්න. ැ හිපක වැඩරන්නනවා ති එක තැනක සාමාන්‍යෙන් ප හිතමකෝ ද පෑය දහයදය වගේ වැඩ කරලා එම ටැක්ෂන්ය කියලා එහෙම එකක් නැහැ හිතන්නක ඕල තැන් තුනක වැඩ කරලා කිය තැන් තුනක අවරුද්ධට කොල තිහතිහ වගේ වැඩ කරලා තියෙනවන එතකට තිහ තිහ තිහති එක තුලා තැන් துணකින් සිටියිස්ස டைேனா මෙ මෙச்சරක් லாம் මෙ மச்சක් මෙ මෙச்சரடக்க සිටිය ක லங்க ம அුවට ව அනුවක්. එතකට க் වනවා ැ්ද කියෙක සිටිය ිින් தீரனைே කරணවා. නිසා හරියටම ැක්වා නැද් க்ஸ்ාවනවාද කියන අතට පடிිගත්තා කියලා தීරණය කරන්න බැහැ. කම්පனி පැ බැலஹම. ෙනෙක් ටැක්ෂයාවනක වාසිද ටැක්ෂාවනික වාසි නැද කියලා හිතුෝත් කම්පැණිය එකක් විදිහට හැමෝටම ටැක්ෂාවනික තමයිවාසි කම්පැනීට වා හේතුව තමයි කම්පණී ආදායම පියදමක් විදිහට වෙදිලෑවා. ඉන නැත්තම් ඉතුරුවෙන ගාන අපි ටැක්ස්ක වන්න ඕනේ. එකයි උදාහරණකට අපේ ආදායම කළ පන්සී යයිනම්. පඩිගවලලා ඒවාගේ දෙවල් කල්ලා වියදම කො හාරසියක් ඉතර හැදුවෙන නත්තා පිගවන්නඇතු ඉතුර වෙන ගන වැඩිවනොත් ඒ ඩි වෙන ගන්නට ටැක්ස්ක වන්න. නිසා සාමාන්‍යෙන් කොම්පනියක් කර කෙනෙක් මෙචචර වැඩ කරා කියලා අපි මෙච්චර වියදන් දරලා තියෙන මේේ රුද කියන දෙ පෙන්න්නනවා. ඒන්සායිතිී සාමාන්‍යය වැඩ කරන තැන්වලින් ටැක්ෂය වන්නේ කියන එක බෝරුවක් අනි වාඩෙන් යවනවා ටැක්ස් යන්න ඇත්තේ. නිසා නිසා වැඩ සිට දන්න अට हिතාන්න බ ंग ප්‍රශ්න අම්මවැනි प्रश අපි ිය හලතිना सीर දා सी टट शෝही से න කියලා දෙන්න කියලා ඒන शोही सेක කියන सीर सी අ टैक् ක टैක් ගන්න හදපු කම වලට सी टටක් ගන්නने හදපු නැති देේවල් साइड කියලා ක අමුද්‍රवे වලට වට සාමාන්‍ය සිියට අටක ටක් එකත්තමයි ගහන්න ජපාන ඉතින් ගෝතෝ ගශකක් කරන කනෙට මේකිවාසියතේව එකක් තමයි පලවෙනි අවුරුදු දෙකේ මේ ශෝහි සහක ගවන්න ඕෝනනි නෑිකැන උදාහරණකට පොඩික්කම් පැනි එකක් ආරම්භ කරලා අවුදු දෙක් කියනකා අපිට ටැක්ස එකක් ගෙවන්න නෑ ටක්කෙනවිසිිය දහ ටක් එක විතරයි ගෙවන්න නැහැ ඉතිං පොඩි කැම්පැනයක් පටන් ගන්න කෙනෙක්ට මේක ලොකු ආසයක් තියෙන එකක් තමයි අවුරුදු දෙකක් සාමානෙන් දාහරණෙ ෙස්වරට එකක්රන කෙනෙක් ෙස්ටරන්ට එකටන කකස්ටමස් ලගින් සියට දහය සියට ටේ ටැක්සික ගන්න එපා එතකට ටිකක් කෑම ලාබිට ිුණන්න පොලවන්න එක ොගලඩට පුළුවන් කක්ටම හදාගන්න මොකද අපිට අවරුදු දෙකක් ැනකක් ටෙක්ස් වෙ වන්න නැහැ එනිසා එක පොයින්ට් එකක් මේක බස හදාගෙන බීසන්ස අඩදිුණ කරගන අදිගට විශසන්ස් කරන්න හිතාගනන කෙනෙක්ටා පලනි අරුද දෙක කස්්ට්‍රමගෙන් ටැක්ස අය කරන්න එපා එතකට අපිට ටැක්ස්ගේ වන්න හැනේ. තුවනි අවුරදෙත් ඕන එනං අපිට පුළුවන් මේ ටෙක්සිකෙන් ඉදහස් කරගන්නේ කියැනේ අවුරුද්ධට ආදායම කොළ දාහට වඩ අඩු ඉනම් මේ සියල දාහ ටැක්සික ගේවන්න නැෑැ අපිට. සරදායි ටැක්ගෙන් නිහස් කල දෙනවා ඉතින් ඊලංඟවරුද්ධ ආදායම යදාම් වාර්තා හද්දී. අපිට පුළිුවන්න එක ජෙස් කරගෙන හදාගන්න එකට එතුන්ගෙන අවරුද්දේ ටැක්සගෙන් නිහසන්න පුළුවන් හතරිවිනි අවරුද්දේ දල ටැක්ගෙන් නිහසන්න පුළලුවන්ද කියනෙක ගැටලුවක් තියනවා ඕකද ඉලංගී සදාද්දදි. හැමදාම ටැක්කවන්න ඇත්තු පාඩු ලබන ආද ආයතනයක් පාඩුවක් නෙමයි. කොමත් කොළදාහට වට ආදායම අන්නඇතුව. රජීර ටැක්ස්කෙවන්න නැත්තන්. වීසයි එකක් ලබා දෙනාද ඇත කියන එක ගැන ප්‍රශ්ණයක් සමාහධ ට මත්තුවේ එනිසා ඉළඟවර දෙදිදරට ටක්ගවන්ඩ ඕලම වීඩියුව එක බල ක්කමහම කිව්ව කිය එම කරන්නපා මංකිවේ ට්‍රික් එකක්. විස්න සහදාගන්න විශ්නස් ඇඩිතිවුණ කරගන්න අපිට භාවිතා කරන්න පුලන් ක්‍රමයක් එකැනෙ පියදාං අඩු කරගෙන බිස්නක චුටක් ඩිවලප් කරගන්න ොඩ නගගන්න පුළලන් ක්‍රමයක් විතරයි. ඉතින් පලනි වුදු දෙක මේ ගෝදෝ ගැෂවලට ටැක්ස්ක මඩ නැත නිසා ඒ අවස්ථාව ගොල ලබා ගෙන දිුණු එන්න කියලාම ්‍රාර්ථනා කරට කොල පන්සිීය පෙන්න විදිහ ගන ආල තිබයි ඉල්ඟ ප්‍රශ්ණය කොල පන්සිීය එන්නන විදි ගන කතා කරන්න එකගලොකු අමාරු දෙයක් ඉතින් ගොඩක් කාය කරන දෙයක් තමයි කාගෙන් හඩේ කොලපන්සිීයක් ඉල්ලගෙනගැනේ ක්‍ර ගඩත්තිය හොම මේ කතාව කරන්න හරි බයයි නමුත් ික් කදා කරන්න අගලන්ට දව්වක් කියලා හිතනවා ඇදි ඇතර ඉන්න බිස්සන්සී සදාල ඉන්නගේ අත්දෙක කෝමද කල කරේ කිය විතරක් මංක කියන්න. මේ විදියටට කරන්න මේවිදියට කරන්න කියල මට කියනබ සමවෙන්න. සාමානයෙන් ගොඩක් අයි කරන දෙයක් තමයි. අන්දුරන ජපන් කෙනෙක් කොළපන්සිී ඉල්ලගෙන පෙන්න්නනයින්න. සමල්ලාට මෙම කොළපන්සිී සල්ිවට පෙන්න්නනයින්න. ඉතින් එය පෙන්නගෙන තමන්වැඩි කරන සචෝගෙන් හරි මනැතන් දන්න කෙනෙකෙන් හරි කොළපන්සිීයක් නයට ඉල්ලගත්ත කියලා ඩොකීමමට එකක් ලබාගන්නවා. ාව ක්‍රමතියන එක්නෙකින් වි තරක් නෙවෙ යාලුවකී පපදනක සල්ලල්ලගන්න නතා லாකාාව என்னගத்த කිය පෙන් . ති කියතින. ඉති කොළ පන්සි ෙන්න්නන එක ැන ுට්ටක් කතා කරන්න බයයි මකද සාන්‍ය විිශසසි සදාන හැමෝම සල්ලි තියෙන නෙවෙයි මේ ොලපන්සි අතේතියාගෙන විසසි සදාාන ஆඩුව ඇට අනේන්න. වාඩ ඉතිං හැමෝම කරන්නේ කොළපාන්සියයක් කාගේ හරින අයටටඉල්ල ගත්ත කියනක පෙන්නලා බිස සීස දානික ඉතිං ක්‍රම ගොඩක් තියෙනවා ඉතිංන් මේ විදියට ප්‍රසිද්ධිය හම කතා කරන්න අමාඩු. හොඳමදේතමයි කොලපාන්සිය පෙන්නන විදිහගැන බිස්්සස්වීස කරනයි දන්නවා ඉතින් ගොල්ලන්ගේ උපදෙස් ලබාගන්නක තමා හොඳමදේ ඉතිම ්‍රේෂ්ටරෙන්ට් එක කදන්න කොච්චර වියදන් යනවද කියලා හල ති එබ්බා. රස්්ුවෙන්ට එක කදන්න කොච්චර වියදක් යනවාද කියන එක තීරණය වෙන්න අපි ධන රේස්්ුව එකකාආනුව. ඉතින් අපේ පලනි රේෂවුවට එක දාන අපිට ලොකුමුදක් කියන හැයි දෙනි රේස්්වුවට එක දාන්න කළ හැසියක් ඉතර ලොකු මුදලක් ගිහිල්ල තියවා. එක කොයියාකාරයරද වියදං වෙන්න කියේලා ගත්තම මුලින්. ෙස්ර් එකක් නං මුලිින් සාමානයෙන් අපි තැක්වාගන්නන ටස්ටරට් එක ොදදාන්න කිය එක කඩයක්වාගන්න ඕ කඩයක් කාගත්දි සමල්ලාට කඩේක මාස හතර පාක ඩිපොසි්ති යන්න කියලා කියනවා යචින්න එක මාසට යචින්න එක කොල පහලවයින කොළ විස්සයිනම් මාස පාක ඩිපස්සිටතිල නතුරු කොල විසයි කියන්න එතම කොළ සීයක්ක්කෝන ඉතිංකාදහරි අයින් වෙන දවසට මේ සල්ලාපපුෝ අපිට දෙනවා ඉතින් සමාල්ලා කඩ. කඩය අයිතිකාලයගින් කෙලින්ම කරන්න බැහැ පුදෝ සං එකක් ඉග ගෙවල් ශෝකයි කරන කඩේ ශෝකයි කරන තැනගින් තමා අපි ගන්න නන්නේ දී එතර ගොලන්ට ශෝකයි දෙෙසුරියක් ෝනේ ෝකයි දෙෙසුරේ එක කියන යාල කඩේ ඔක්කොම කරලා ඕකේ වනාට පස්ේ සාමානයෙන් ශෝකයි තසුරිය වේ යචි එකක්ම ගන්න කාශ තියන ගන කොල විස්සයි න යචින්න එක ෝකයි සුරියත එකකත් කො විසක් කන ඉතින් ආයි කන්්‍ර ගයිශක් කියල තියෙනවා කන්්්‍රි ගයිශ කියලකන කඩේ නඩත්තු කරන ආයතන එනම සාමනය අපපාට එතකට කඩය වගේ කන්ඩ්‍රි ගයිශ කියන කයිශවලට පවරලා තියෙන ති ගොල්ලො නඩත්තුවට සහ නඩත්තුවට සහගොල හොෝ වෙනයකට ඒගොල්ල සල්ලිගන්න පහතාාව තින හොෂෝ ගයිශ කියලා තියෙන එකන අපි අචින්ගේ වෙනත්තං හරි මොකක් හඩවුණොත් ඒ දේවල්වලට වග කියන හෝ යිශ කියලති ද ඒගොල්ලොත් කරන්න ගොල්ලත් ශින්නක් විතර ගන්න සාවාරනය එතින එහට ගත්තම කඩේකට කසයි හෝකයනගත් දාන්නු ඒැනේ කඩි ගිනිත් කසයි කියල වවාම් ගොඩක් අ හිතන මේ ගිනි ගත්තහම් විතර භාවිතා කරන්න පුළුවන් කියලා කසයි කියලා කියන්නේ කසයි හෝකෙන් කියල කියෙන ගිනි ගත්හම් විතරක් නෙවේ අපදාවකදී ජිශන් ගින්නක් ගත්තාහම එතිකටතාව මෝකඩ හිතන්න පාරමන් හරි කැඩි ලාහරි ඒවගේ හැම ස්භාවික දේවල් වලට භාවිතා කරන්න පුලමි කසයි හොකෙ එක කසයි හෝකෙ එකක් ගෙවල් වලට තාද සාමාන්‍යයෙන් අවුරුද්දර කොයක්ත් දෙකක් වගේ තමයි ගවන්න තින්. හැබයි කඩ ද්ද හැෙනවෙයි කඩ කරද්ද නිතර උයනාන වියනවා කරනවා කෑම පයනවා එතකොට ගිනිගන්න වනම් ගිනිිගන්න තියෙනටකඩ වැඩි. එතකොට දාන හොකෙ එකත් වැැටි. එතකට සමහරට විල්දින්න එක පලණයිනම් ෝක කියන්න ගත්ත්‍රිකක් වැඩි එතකට අවරුද්දට ගවැන්නඩදති න ානත් ඇඩියෙන. ඇතින් ඒටික තමයි කඩයක් ගත්දයන්න ඊට පයිෂ කියලා කියන්න කඩ හදන කම්පැණි හරහාම කඩය හදන්න ඕේ එමන එත සමාරයවති අපිට හදාගන්න පුළුවන් කැමැති විදිහයට සහරයව කරන්න දෙන්න ෑමතකොට එමුණම රිෆෝම් කායිෂයගේ ගාන වැඩි සාමන පොඩි රිෆෝම් කායිෂකක් වුණත්. ඒගොල්ලෝ සාමානයෙන් ගඩන් හදරන්නේ ජපාන සිිස්ටම් එකටමයි ඉතින් ඒ දාන බඩු ඔක්කොම ගොලව වගකීමෙන් කරනවා ඉතින් එතකොට ටිකක් ගාන වැඩී උදාහරණයක් රිෆෝම් කාශකට යි දෙන්න ඕනි කියලා කෙනෙක්ට හිතෙන්න්න පුළා ඉදන්න අදම කියන්නේ ගෙවල් ගත්තම ගෙතර හැමදීම හදල්ලනනි දීන්න අපිට දන්න ප්‍රීජේගය ෝෂී මශීන් එක හ වගේ අශ්‍ය කර දේවල්ටි කඩම් ගෙතරට ඇතුල්ලන්න විතරයි හැබයි රේ්ුරන් ගත්තම අපිට හමණ ිත්ති හතර විතර සාමාන්‍යෙන් ඉන්නෝකී මාමා කියලා ගෙනා ගැනේ ඉනෝකී විදිහට ගත්තොත්ැන බඩුත් එක්ක ගත්තති ඕක ප්‍රශ්නයක්ෙන් නැහැ සමහර විට අපිට කැති විදිීර වෙනස් කරගන්න විරයි තිය එහෙමට සාමාන්‍යෙන් කහඩගත්ද ිත්ති හතර විර හම්වෙන්නේ අපි තමයි ඇතුලේ තියෙන ලයි ගෑස්වාතුර බත්තුර බඩලයිගනා හදන්නවන් ටොයි් සරගේ ටොයිලට් එකක්ත්නෑ අපි තමයි ටොයිලට් නම්ම හදන්නු වෙනම කාමරහදලා කොමඩ්ඩායි කරලා සේරම කරන්න ඕනේ අපි එතකට ඇතුලේ ගත්තම ටේබර් පුට තඩ පවි ෙස්ටුවන්ටේ කිචන්න එකේ පාවිච්ිරන බාඩු ඔය හැමදේම සල්ලිදීල ගන්න තියෙන තින් බීමමහදන්න ඕනේ සමාල්ල අඩයා ගෝනයි කරන්න ඕනේ ඒවගේ ගොඩාක් දෙවල්තින ඉති වියද මාඩු කරගන්න හැමෝට මෝනනි වියද මාඩු කරගන්නනි ේස්්ුවෙන්ට් එකක්කර ඇතිතින් ේස්්රට එකක් ගන්නවන ලේසිවදේතම ඉනකි. ඉනුකී තෙම්පෝ කියලා හරි ඉනු කියේව තම ඉනුකි කියල සච කන්න ඉනුකී කොහොම දෙකටි කියන්න ඉනී ඉනකි කියලගෙන බඩුත් එක්කව සාමාන්‍යය කඩපුනැති රේශ්්‍රණන් එකක් ගන්න එක තමයි ලේසි අරගන්න අපිට කහැමදි විදියට වෙනස් කරගන්න එකේ වීියත මටික කඩු කරගන්න පුළුව නැත්තං සමණි කොල පාන්සීයක් හාරසියා පාන්සියයක් ඒවාගේ මුදලක් යනවා ්‍රේශ්්‍රට එකක් හදත්්ති. ද ල් ජපානේ සාමාන්‍ය කස්්ටම සර සහ ර රෙස්රන් කරනට වෙන්වෙච්ච වෙනම කඩ දයනවා ඉතින් බඩු ගද්දය වුණා තෙලවු මාළු එතකොට ැ්වටල පාවිචි කරන දේවල්. සාමාන්‍ය කස්ටමසට යන්න බැරි කඩ දේන. තින රෙෂවුවන් කරනට විතර ඒ වගේ බඩුගන්න පොළවා. වල් ලොකුවට ගෙන් අඩුව හම්මේ ලොක ඩිස්කවන්්ේ තින ඉතින් ඒවට රෙස්ටරටිගේ යිෂන් එක පෙන්නල පාස එකක්කේම හදාගන්න ඕනේ ඉති ඒවා හදාගෙන සාමාන්‍ය රේශ්ුවන් කරනට අඩුවට බඩුගන්න පුළුවන් එතකට රෙස්ටුවන්ටල ඇත්තුලේ ඩස් ඩෙස්නෙම මේස පුට ෆ්‍රීච් ඒවගේ දේවල් ගන්න කඩත් එෙනම තියෙන ඒව සාමානි කස්ට්‍රමසර යන්න බෑ රේස්ටුවන් කරනට විතර යන්න පුළුවන් ඉතින් ඒයන්න පාසකක් ඕනේ ගලන්ගේ රස්ුවටක ලයිශන් කඩන් ගහිල්ලාඒ පාසික ලබාගන්න පුළුවන් එතකොට සාමානෙන් අඩුවට රස්ුවට එකක් පටන් ගන්න පුළුවන් එහෙම කඩඩ නම් කපා කිෝ තේම්පෝස් කියලා තියෙනවා අබහු ඉස්සර තිබබා මෙෙට්‍රෝ කියලෙක් දැ මෙට්‍රෝකයිෂටික වැැහුවා කොරනාව සංගත ත්ත එක්ක ර් කරන වෙලා අඩුකර රිෂුවට වහන්න කියලෙක එතකොට ඒයිශවලට පාඩුනා ඉතින් මේ ුවට විතරක් බඩු දින්න කායිශහින්ද පාන रेස්රන්ට හන්න කියලා ගෙන යෝග කර හා ඉතින් වැට පාඩු නිසා මේට්‍රෝක දැවන්ත කම්පනකක් කහ ලාග ඉතින් තව තියවා ගඩාක් කියමට නම්මත කනහ ිස්කरिप्න් बॉक्සි ගේ දාන්න පුළ ඉති එම තමයි අඩට කගන්න ඔන්න අද මම ඔගොලෝහපු ප්‍රශ්නය කොලාාගට උත්තර දු තිං ින් පුදගලිකව මසච් තාලා ්‍රශ් හන ඇතින්න ඉතින් පුල පුල හங்கி මංங்கග ට උත්රලෙන තියෙන වැඩත්ෙක් සමහල්ලාට මගේරන වෙලාල තියෙනවා ඉතින් කෙසේනමුත් පුළහගලාට වඩ එක කලෙන අදමங்கிදරන්න. එනිසා තමයිම වඩෝ එකෙ ඉතින් අදර ටම ෙි කලා අදරට හරි හැටෝ ද හරි YouTubeබ එකට දාන්න ඉතින් ඕගොල බලන්න වල තව මොනහරි ගැටලු තියෙනන පල්ල කමට කරන්න. පුළිහංඟලාලට වීඩයකර්ගගේෙන්න්නම් ඉතිං අදිරි ගිහිල්ල එන්නම් ඔගොල හැමෝටම සුප දවසක් සයෝනදා